1948 නිදහස ලබන විට ශ්‍රී ලංකාව ඉතා හොඳ යෝන් ජව සම්පන්න ශක්ති සම්පන්න පිරිමියෙක් බව කිව යුතුයි. මේ ජව සම්පන්න තරුණයාට සාමාන්‍ය රෝග ලක්ෂණ කීපයක් පමණයි එදා තිබුණේ. අධිගු කලක් යටත් විජිතයක්ව පැවතීම නිසා හටගත් සමහර රෝගවලට ඉතා පහසුවෙන් ප්‍රතිකාර කරන්න පුළුවන්කම තිබුණා. දොස්තරලා බොහොමයක් එදා හිටපු අය කළු සුද්දෝ. එක එක බෙහෙත් දෙන්න පටන් ගත්තා. ඩීඑස්ලා ඩඩ්ලිලාගෙන් පටන් ගත්ත දොස්තරගේ පවුල් පරම්පරාව දැන් නතර වෙලා තියෙන්නේ රාජපක්ෂ දොස්තරලා ළඟ. හැම දොස්තර කෙනෙක්ම කියපු එක කතාවක් තියෙනවා. මාව විශ්වාස කරන්න මට හොඳ කරන්න පුළුවන් කියලා. ඩඩ්ලිලා ඩීඑස්ලාගෙන් පටන් ගත්ත ඒ දොස්තර පරම්පරාවට බණ්ඩාරනායක පවුලේ දොස්තරලා ජී.ආර්. ජයවර්ධන සහ ඔහුගේ බෑනාවන වික්‍රමසිංහ දොස්තර මහත්තයලා රණසිංහ ප්‍රේමදාස සහ ඔහුගේ පුත් සජිත් ප්‍රේමදාස දොස්තර මහත්තයලා සහ වත්මන් රාජපක්ෂ වෛද්‍යවරුන් තාමත් බෙහෙත් කරන්න සූදානමින් ඉන්නවා. පැරදිලා ගෙදරගිය මෛත්‍රීපාල දොස්තර මහත්තයත් ආයේ බෙහෙත් කරන්න එන්න හදනවා. මේ හැමෝම කියන්නේ මට පුළුවන් ලෙඩා හොඳ කරන්න මාව විශ්වාස කරන්න කියලා. දැන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ජාති ඇමතු කතාවෙත් කිව්වේ මාව විශ්වාස කරන්න මට හොඳ කරන්න පුළුවන් කියලා. මා දේශපාලනයට ආවේ ඔබේ ආරාධනයෙන්. ඔබ මා කෙරෙහි අසීමිත විශ්වාසයක් තැබුවා. මා ඒ විශ්වාසය කිසිවිටකත් කඩනොකට දිවිහිමියෙන් ආරක්ෂා කරනවා. අගමැති මහින්ද රාජපක්ෂ මහත්මයා මේ ඊයේ පෙරේදා කිව්වෙත් මාව විශ්වාස කරන්න, මේ රෝගය හොඳ කරන්න, මේ අර්බුදය විසඳන්න හරි බෙහෙත් දෙන්න මට පුළුවන් කියලයි. සෙල් පෝලිං වල දින ගණන් රස්තියාදු වුණු ජනතාවගේ වේස අපට තේරෙනවා. ගෑස් ගන්න පෝලිං වල රස්තියාදු වුණු කාන්තාවන්ගේ වේදනාව අපට තේරුම් ගන්න පුළුවන්. අඩු මිල අහස උසට නැගලා තියෙන තත්ත්වය හමුවේ ජනතාව විඳින දුක් ගැට ගැන කාටත් අවබෝධයක් තියෙනවා. කවුරු වගකීම බාර නොගත්තත් බලයේ ඉන්න පක්ෂය හැටියට අපි ඒ වගකීම බාරගත්තා. අපි ඒ ගැටලුවට විසඳුම් ලබා දෙනවා. මෙතෙක් මෙරට ශ්‍රී ලාංකීය කියන රෝගියට ප්‍රතිකාර කළ සියලු වෛද්‍යවරුනි. මේ වෛද්‍යවරුන් කිවේ ඩීඑස්ලාගේ ඩඩ්ලිලාගේ සිට රාජපක්ෂලා දක්වා වූ සියලු වෛද්‍යවරුන්ටයි. ඔබ අපට දුන් ඖෂධ වැරදි. දැන් ලංකාව කියන රෝගියාගේ වකුකඩු නරක් වෙලා හොඳටම. පෙනහලු දෙකත් අවුල්. හැබැයි මොළය තාම හොඳයි. නමුත් හෘදයත් දුර්වල වෙමින් පවතිනවා. අවුරුදු 74ක් පුරා ඔබ දීපු ඖෂධ වැරදි, ඒ වගේමයි රෝග විනිශ්චයත් වැරදි. දැන් ශ්‍රී ලංකාව කියන රෝගියා ඉන්නේ ලෙඩ ඇඳේ. තවත් ඔබ වැනි ගොඩ වෙද්දුන්ව විශ්වාස කරන්න මේ රට සූදානම් නැහැ. අඩුම ගානේ වකුකඩු දෙකක් බද්ධ කරලා හරි ශ්‍රී ලංකාව කියන රෝගියා බේරගන්න අපට අලුත් විශේෂඥ වෛද්‍යවරුන් අවශ්‍යයි. ඔව්, ඔයාලා දැන් යන්නම යන්න ගියොත් තමයි හොඳ. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.